IPLල්, ඉදියන් ප්‍රමියල් Leagueීග දෙදස් විස්සි ක්‍රිකට් තරඟාවලිය නේදිනවල වැඩි වශෙන් කතාබහටලක් වෙන මාතෘකාවක්. ඉතින් දෙදස් හතේ සිට සෑම අවුරුද්ධකමවාගේ වසර මැදදි පවත්වනු ලබන මේ T20 ක්‍රිකට් තරගාවලිය දැනට ඉන්දියාවේ පවතින අයහපත් වාතාවරණයන් හමුවේ ටිකක් කල්ගයා. ඉතින් මෙවර ඒය පවත්තනු ලබන්නේ එක්සත් තරාබිය ඇමි රාජ්‍යේදී. මේ වන විටත් එෙහි ත් එම තරගාවල්ලී කණ්ඩායම් අටම සහභාගූ තරග පණස් නමයක්ම පවත්වා අවසන්. ඉතිරිව තිබෙන්නේ මේ අඟහරවාදාදින පවත්තනු ලබන හැටවෙන්න තරඟය. ඒකයන්නේ අවසන් මහාතරගය පමණයි. ඉතින් මෙ ලෝකයේ පවත්තනු ලබන ක්‍රීකට් තරගාාවලි අතරින් වැඩිම වියදමක් තරණ T20 තරගාවලිවලින් එකක්. ඒවගේම දීර්ගතම කාලයක් පවත්වනු ලබන සුවිශේෂි තරගාවලියක් නිසා, ජාත්‍යන්තරේම අවධානය මීට නිතැතින්ම යොමු වෙනවා. ඉතින් මේ IPල් ක්‍රිකට් තරඟාවලිය උණුසුම මැද ඉන්දියාවේ ජනප්‍රිය වූ කාගෙත් අවධානය දිනු තවත්තරගයක් පවතිනවා. ඒ තමයි ඉන්දියාවේ අනාවැකිකරුවන්. නැති නම් ජෝතිශ්්‍යවේදින් අතන පවතින තරංගය. කුහොමත් ඉන්දියාව කියන්නේ ජෝතිශ්‍යය හා අනාවැකිකරුවන් සම්බන්ධෙන් වැඩි ප්‍රසිද්ධයක් ධරන රටක් නේ. ඉතින් මේ වන විට තයිපියල් ක්‍රිකට් තරඟගාවලිය ගැන බොහෝ ඉන්දියානු ජෝතිශ වෙබ් අඩවි සිරස්තල මවල තිබුණත්. ඔවුන්ගෙන් බහුතරයා තරඟ පවත්වනදිනයේ උදෑසනදක්වාම ප්‍රමාධ කරමින් එදිනෙදාට අනාවැකි කියන්නට පෙළඹිලාඉන්නේ. මේ අතර අනාාවකි නොකයා මුනිවතරකින ජෝතිෂශ වෙබ් අඩ වෙනත් මතවිම සීම් තරඟ පවත්තමින් ඉන්නවා දැකගන්නත් පුළුවන්. ඒ බහුතරයක් වෙබ්ප අඩවිවලින් කරනු ලබන මතවමසිම් වලින් සමස්තයක් ලෙසට. දැනට මුම්බායි ඉන්ඩියන්ස් කණඩායම මතවිමසිම්බලෙන් ඉහළින්ම සිටිනවා. දෙවැනි තැන සිටින්නේ චෙන්නයි සුපකස්. හැබැයි මේ අතරින් බය නැතුව සැත්තැම්වරය සිට අනාවැකිකිව් ජෝතිශ්‍යවේදීන් හිටිය හරිම අතුලොස්සක් දෙනෙක්. ඒ අතරින් ඉතින ඉන්දියාවේ නම්දාරාපු පාරම්පරික ජෝති්‍ය ශාස්්‍රඥ පවුල්ලකින් පැකත එන ජෝතිර්වේදියකු වූ පන්ඩිත් ජගන්නාත් ගොරුජීකෙ අනාවැැකය මේ වනවිට වැඩි වශයෙන් කතාබහට ලක්වී තිබෙනවා. ඔහු නම් එසේ මෙසේ පුද්ගලෙක් නොවේ. ඉන්දයාපෙ ප්‍රකට වෛද්‍යවරු ඉංජිනේරුවන් රැසක්ම මොහුගේ සේවා උපදෙස් ලබාගන්නා අතරම ඔහු ඉන්දියාවත් තොරතුරු තාක්ෂණවයිදන් හා සම්බන්ධව වැඩකරනවා. ලක්ෂ සංඛ්‍යාත සේවාදායකෙන් පිරිසක් ද ඔහු වටා සිටිනවා පන්ඩිත් ජගන්නාත් ගුරුජි මුලදිම පැවසූ අනාවැකිවලට අනුව මෙවර මුම්බායි ඉන්දියන්ස් හත් චෙන්න්නයි සුපර්කික්ෂයන කණ්ඩායම්බලින් අයෙකු දෙදාස් විසි යිIPල් කුසලානය දිනාගනුව ඇති බව කියවුණා. මේ අතර මුනිවතරකිමින් සිටින ඇතැම් ප්‍රවීන ජෝතිර්වේදීන්ද සිටින අතර තුරම නොබියව අනාවැකි කියප්පු ආදුනික ජෝතිශ්‍ය අනාවැකිකරුවන් වූ ක්‍රිකට් ලෝලින්ද සිටියා. ඔවුන් අතරින් අන්තර්ජාලයේ සමාජමාධ්‍යවල වැඩි ප්‍රතිචාරයක් දිනු තුෂාර්් අරෝරා කැපී පෙනුණ. හැබැයි ඔහුට අනුවනම් දෙදාස් විසි අයිIPීල් කුසලානය දිනා ගැනීමට වැඩි ඉඩකඩක් පවතින්නේ Kingස්ලන් පnjaාබ් ඒ සීයට හැටකින් හා රෝයල් චජස් බැංගලෝ. ඒ සියයට හතලියක ප්‍රතිශතියකින් බවයි කිය තිබුණේ. වැඩිදුරටත් ඔහු පැම්සුවේ දෙදා ස්විස්සා හා දෙදා ස්විසි එක කාලය විරාත්කෝයිර්ගේ කේන්දරයට අනුව හොඳ කාලයක්ක වනු ඇති බවයි. මේ නොවැම්බරේද එන ගුරුමාරුවද ඔහුට සුබඵල ළඟා කරනු ඇති බව ඔහු පවසා තිබුණේ පසුග සැත්තැම්බර් විසිතුන් වැනිදින. කොකොමුණ තිින්දියාව්ුණු ක්‍රීඩාල්ලෝලින් අතර් ජනප්‍රවති වූ මේ අනාවැ කියනම් මේ වන විටත් වැරදිගුස් හමාරයි. ශේෂාචලබ ලිංගල් කියන අනාවැකිකරු ප්‍රසිද්ියයෙම කියල තිබුුණේ ජෝතිශ්‍යවැනි ගෞරණීය විෂයක් විනෝදය ක්‍රීඩා සඳහා හෝ සූදු සඳහා යොදදා නොගත යුතු බවයි. එය හුදෙක් අසරණ මිනිස්සුන්ට පිහිටවීමේ අරමුණින් පදනම්විය යුතු වටිනා විෂයක් පමණක් බවත් ඔක් ප්‍රකාශකර තිබුණා. ඉතින් මේ අනාවැකිකරුවන්ගේ සමහර අනාවැකි මේ වන විට වැරදිලා ඉවරයි. අවසන් මහාතරගයට මුම්බායි ඉන්දියන් සහා ල්ලි කැපිටල් යන කණ්ඩායම් දෙක තේරීමත් සමගම තරඟාවලිය මුලදීම අනාාවකිකවු පණ්ඩිත් ජගන්නාත් ගුරුජීකය අනාවැකය ගැනනම් ඉන්දයාන්ුවන් බහුතරයකගේ අවධානය මේ වනවිට යොමු වෙලා තියෙනවා කොහොම වන තිතින් මේ උණුසුම මැද අවසන් තරගේ ජයග්‍රහකයා ගැන දැනගන්නනම් මේ අඟහරවාද වෙනකං අපිට බලංගන්න වෙනවා ත් சමගින්ම ජயகிராහි இந்தியான ජோතිர்வேதி அனாவකි கருது தீரණය வேவி